අයිබෝන් සුබ දැස්නක් වේවා අපි විඳිනු දැස්නයි අද ආරම්භ කරන්න සූදානම් වන්නේ වසරක් ගෙවිලා වසරක් ආරම්භ වෙලා දැන් දවස් කීපයක් ගිහින් තියෙනවා වසරක් කියන්නේ සිංහල ක්‍රමයට වසරක් ගෙවිලා වසරක් ආරම්භ වුනේ ඉතින් දැන් හැමදේම අලුත් වෙලා වගේ දැනෙනවා ඇති සමහර විට අලුතෙන් බලාපොරොත්තු ගොඩකුත් ඇති මේ හැම එකක් එක්කම ඉදිරියට යනකොට විශේෂ කොටසක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි අතරම ජීවත් වෙන අපේම බොහෝම හිතවත් බොහෝම සමීප අපේ ජීවිතේ තදින් බද්ධ වෙච්ච පිරිසක් පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කවුද මේ පිරිස දැන් ඊයේ දිනේදී සමස්ත ලංකාවේම පාසල් යළි විවෘත වුණා එතකොට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් එක්තරා රාමුවකට කොටු වෙලා අර කලින් තිබිච්ච වාතාවරණයෙන් මිදිලා බොහොම සමහර විට පීඩාකාරී වෙන්නටත් පුළුවන් ගැටලුකාරී වාතාවරණයක් තුල අධ්‍යාපනය හදාරමින් ඉඳලා උන්න දැන් ටිකක් නිදහසේ පියාඹන්න ඉඩකඩ තියෙනවා ඉතින් දරුවන්ට මම හිතනවා මේ නිදහස උපරිමයෙන් දැනෙනවා ඇති මොකද අපිට දකින්න පුළුවන්කමක් ලැබුණා ඊයේ දිනේදී බොහොම හොඳ ප්‍රවණතාවයක් තිබ්බා පාසල් වලට දරුවන් පැමිණීම නමුත් කොහොම වුණත් මේ පවතින තත්ත්වය අපි තව දුරටත් හොඳින් වටහා ගත යුතුයි අවබෝධ කරගත යුතුයි COVID-19 වසංගතයේ සමස්ත ලංකාවටම තවමත් බලපෑමක් කරනවා ඒ වගේම මුළු ලෝකයටම තවමත් ඒ බලපෑම කරනවා ඉතින් දැන් පාසල් ආරම්භ වුණත් පාසල පවත්වාගෙන යනකොට දරුවන් පාසලට කැඳවා ගැනීම යම් කිසි ක්‍රමවත් විදිහකට සිදු කරන්නටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නත් ඕනේ. ඒ වගේම තවදුරටත් පාසල් ආරම්භ කිරීමත් එක්ක දරුවන්ගේ ආරක්ෂාව, දරුවන්ගේ සුරක්ෂිතභාවය කොයි විදිහටද තීරණය වෙන්නේ, සැලසුම් සකස් වෙලා තිබෙන්නේ කොහොමද? දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ, විශේෂයෙන්ම ගුරුබවතුන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම කවර ආකාරයෙන්ද කියන කාරණාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ පිළිබඳව කතා කරන්න අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරා අපේ රටේ තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධානතම පාසල් තුනක ගෞරවනීය විදුහල්පතිවරුන්ට. ඉතින් අපි මුලින්ම හඳුනා ගන්නවා ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා මම ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා සුබ දැස්නක් කියමින් SM කීර්තිරත් මහත්මයා ආයුබෝවන් පුතුමන්ට. එවගේම මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා කොළඹ DS නනායක විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ප්‍රසන්න උඩ මොහන්දිරම් මැතිතුමා ආයුබෝවන් සුබ දැස්නක් වේවා. එවගේම තවත් ගෞරවනීය විදුහල්පතිවරියක් ඉන්නවා එහා පැත්තෙන් මම ශ්‍රීමාලි පැත්තට යනවා ශ්‍රීමාලි සුබ දැස්නක් ආයුබෝවන් සුබ දැස්නක් රුවන් ආයුබෝවන්. ඉතින් රුවන් මම බලාපොරොත්තු වෙනවා අපේ प्रसिद्ध कांता विद्यालय के कोलंब देवी बालिका विद्यालय गरु विदुहल्पति तुमिये प्रदीपा समसिंह महात्मे आई बोआन රුවන් අපි පටන් ගමු. ඔව් එහෙනම් අපි මේ පැත්තේ පටන් ගමු කතා බහ ආරම්භ කරන්න. දැන් මේ විදිහට අදින හිතවුතුනේ අපි වින්දනේ උදෑසන තුල අද දවසේ කතා කරන බලාපොරොත්තු වන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් මම ආරම්භයේදීම කරා. ඔබ මේ සාකච්ඡාවට අවධානය යොමු කරනකොට විශේෂයෙන්ම ඔබට යම්කිසි අවබෝධයක් ඇයි දෙමාපියන් විදිහට කොහොමද දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ මේ වකවානුව තුල සහ විශේෂයෙන්ම පාසල මූලික කරගත් අධ්‍යාපනයක් දැන් පෙර පරිදිම ක්‍රියාත්මක වෙනකොට කොහොමද දරුවාගේ ආරක්ෂාව පිළිබඳව විදුහලේ ගුරු භවතුන් එක්ක විදුහල්පතිතුමත් එක්ක සහ වැඩිහිටියන් දෙමාපියන් ඉදිරියට ඔබ සම්බන්ධ වෙලා කොහොමද දරුවා පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ කියන කාරණාව. ඉතින් මුලින්ම ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුම පැත්තට තමයි මම යොමු වෙන්නේ. දැන් ඕනම කටයුත්තකදී දැන් මේ පවතින වාතාවරණයත් එක්ක විදුහල්පතිතුමනි සෞඛ්‍යංශවල නිර්දේශයන් වැදගත් වෙනවා. සෞඛ්‍යංශවල නිර්දේශ මේ මොහොතේ පාසල් ආරම්භ කරන්න සුදුසුයි කියන මතයේ තුල සිටින නිසා තිබෙන නිසා තමයි පාසල් දැන් ආරම්භ වෙලා තිබෙන්නේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයකුත් දිකුත් කරලා තිබෙනවා. මුලින්ම මෙන්න මේ පවතින වාතාවරණය කොහොමද හඳුනාගෙන අපි කටයුතු කරන්න ඕනේ කියන තැන කතා කරමු ටිකක්. අවුරුන් දැන් සිංහල හින්දු අලුත් අවුරුද්දට පාසල් නිවාඩුව ලබා දීලා ඉතාලම මගිතන පසුගිය වර්ෂයේ නොලැබුණු අවස්ථාවක් මේ අවුරුද්දේ මම සියලු දෙනාම බොහොම සතුටින් භුක්ති විඳලා ඒ දින කීපය ගත කරලා තමයි පාසල් ආරම්භ කරන්න සූදානම් වුනේ. ඉතින් අප්‍රේල් 19 වෙනිදා ඊයේ පාසල් නැවත ආරම්භ කළා. මේ ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන්න උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් වලට දැනුවත් කරලා තිබෙනවා. පාසල් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත කියන ප්‍රදේශයටත් ඊට අමතරව ඉන් බැහැර ප්‍රදේශවලත් පාසල් ආරම්භ කිරීම පිළිබඳව උපදෙස් ලබා දීලා තියෙනවා.
उपदेश माला तिबेनवा पासल के पीहिटू सौख्य प्रवर्धन कमिटवा ये सौख्य प्रवर्धन कमिटूट ये प्रदेश सौख्य वैद्यारी महाजन सौख्य परीक्षक मे कंडा तेतुत्व तमाई ये कमिटो पीहिट वाले तिबेन ये कमिटूट पुलवांग साकच्छा करला ये पासले प्रवत्म सदा अवश्य तेन्दु तीर्ण गांड अध्यापन अमात्यांश लबादेन उपदेशानु नमूत मेविलावे कोलम डिस्ट्रिक विशेषम प्रधानपेले पासल वलट उपदेश लबादेल तेनो दैनिकव कैंदविय युत्ते दारो पहालोस दिने तमाई पांतियकिन कैंदविय युत्ते कियला ए अनुव अपि सूदानम करल तिबेनवा ए दरुवन्ट एन्न ओने සියලුම සෞඛ්‍ය පාසල් මම හිතනවා පාසල තමයි මේ වෙලාවේ තියෙන තිබුණ හොඳම ආරක්ෂිතම ස්ථානය කියලා මම දකින්නේ. ඊට හේතුව පසුගිය කාල වකවානුවල ගිය අවුරුද්දෙත් නොලැබුණු නිදහසක් සිංහල හින්දු අලුත් අවුරුද්දට බොහෝ දිනක් භුක්ති විඳා. ඒක අපිට සමාජයේ හැසිරෙන අවස්ථාවල්දී පෙනුණා. ඉතින් ඒ භුක්ති විඳින වෙලාවේදී අර සෞඛ්‍ය පිළිවෙත් එහෙම ඊටාම ඉහළ මට්ටමින් පිළිපැද්දා දෝ කියන පොඩි සැකයක් තියෙනවා. जात्यांत्र श्रीलंका विधेयट मे मे मिलावे अनुगमने करलतीन मे पिलिवेत मे पालने करलतीन मट्टम तामत्म इहल मट्टमिन सतुटुवेतुवेनो एनिसा पासल तुल पासल आरंभ किरीमट गतयुतु उपरिम क्रियामार्ग अरगिन तमयि मम हितन लंकावे सियलुम पासल सियलुम विद्वल्पतिवरु सियलुम पासल तुल ए कार्य इताम इहल मट्टमिन इटु करलतीनवा कियन एक पेनेनो एनिसा किसी गटलुवक नैतुव धारो पासलट एवी मतलब मैं अध्यापन कटयुत करगिने पुलवांगेनो हबै दिमापियांड सह दारुआंड मे सौख्य पिलिवे सौख्य पुरुदु पिलिपादिंड कियन वचने कियन हरियाणे मेक प्रायोगिक क्रियात्मक करयुतुवेनो मेक पासले वगकीमक वितरक नवे मेक दिमापियांगे वगकीमक अनेकुत समाजे हसिरेन सियलु देनागेम वगकीमक एतेक्कम दारो जनगति वेनवा मे उपदेश अकुरटम पिलिपेद्दि नेत्तं नैवत अमासनावंत तत्वेकट उन्नत्यन्न इड तियेनवा इड तियेनवा होदै दैन मे कारणा पिलिबंदु कथा करनकोट मम अर आरंभयेन मे किव्वे एकै मे कालयक दरुवन बोहोम मानसिक पीडावकट पत्वेला हिटिया गेदरट कोटु वेला ऑनलाइन क्रमयट अध्यापनय हदारमिन समहर विट दरुवगे अध्यापन कटयुतु दरुवट अर पासले करन प्रायोगिक बावकिन युक्तो सिदु करगन्न अपहासु वीमत एक्क अवबोध करगनीमे गटलु मतुवीम विविध प्रश्न तिबुणा डीएसएन नगर विद्यालये गरु विद्यालपतिमा पेत्तर मम यमु वेला अहन्न केमति तेन मे पासल आरंभ वीमत एक्क दरुवन्गे मानसिक मट्टम कोयितरम दुरट अर तिबुण तनिन वेनस वीमकट लक् वेद एक दरुवन्ट पमनक् ने मम विश्वास करन गुरु भवतुंटत् एक लोकु बलपयामक् करयि पासल नवत आरंभ किरीम कोयितरम दुरट होंदयिद मे वेलावे ओरुवन् पासल आरंभ किरीम अत्यावश्यकयि बुद समाजे अपे समाजे पवत्मट मे पासल दरुव पासल इन्न ओन पासल आवत् तमयि दिमाप्यन्त तमंगे रकियावन् स्थान करा यन्न पुलुवन् एन्ने गेला रकियावन् करन्न पुलुवन् एन्ने साब इसे बरकिन तौर तमुंगे दायने कटेतु करेंस दरुआन पार्सल पेमीम अत्यावश्य मेतन दी दु प्रश्न तमें दरुआन मानसिक व्यम यम अव पीड़ावन लकला तिबीला दोल्ट आपहमद मे दरुते कटेतु करें मेक इतना अतिशय वेदगत कारण मुखद हेतु समानलाट मे दरु किसीम मगपेन्वीमकिन तौरव गिदर दी अद्यापन कटेतु निरत उना वेन्ड पुलवा किसीम अध्यापन कटयुक्तक नोयदी हिटिया विन्नपुलवा यतकोट समाहट में अध्यापने बेहरव धर्वेक्वेन्नपुलवांग एनिसा मे पासल आवड़ पासे अपि कोहमद गुरुवृत्तिक पासले कटयुतु संविधानीकरणे किनक तमयि मेतन वेदगत्तेन्ने मोकद अवुरुद्दक गेदर हिटिया धर्वेकुट लघु विषय निर्देशयक् नत्तं अपि कियन विषयमालावक् तियेनवा संपूर्णगा मेक संपूर्ण किरीमेदी गुरुवरयागे कार्यभारय मोकद्द कियनक इतना कल्पना अवबोधक वसरे सीट धातु दक्वाम
මේ විෂය මාලාව ගත්තාම මේවා එකට එක සම්බන්ධයි. එතකොට යම් යම් කොටස් ආවරණය කිරීමේදී ගුරුවරයාට ලොකු වක්කීමක් තියෙනවා මේ කොටස් අතර තියෙන සම්බන්ධතාවයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමින් මේ මාලාව ආවරණය කිරීම. ආරණ්‍යයක් ගත්තාම 6 වසරක් නැතුව පහෙන් එකපාරට 7 වසර ආපු ළමයි තමයි අපි ගාව ඉන්නේ. එතකොට මේ දරුවන්ට 6 වසර දී ලැබිය යුතු මූලික විෂය දැනුම මූලික විෂය කොටස් වගේ සිද්ධාන්ත නැතුව අපිට 7 වසරේ උගන්වන්න බෑ. ඉතින් මෙතනදී ඒ දරුවාගේ මානසික තත්ත්වය සහ දරුවාගේ බුද්ධි මට්ටම ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. දනිත් කාරණේ තමයි මේ අපි විවිධ උපක්‍රම භාවිතා කරමින් මේ පෞගේ කාලයේ මේ විෂය දැනුම දෙන්න උත්සාහ කරා. ඔන්ලයින් හරි නැත්නම් රූපවාහිනී මාධ්‍ය හරි වෙනත් මාධ්‍යයක් භාවිතා කරමින් මේවා වන් වේ කමියුනිකේෂන් එක පැත්තකට යනවා. දරුවාට ප්‍රශ්නයක් තිබුණාට ඒ ප්‍රශ්නේ අහගන්න ආපහු අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනය කියන්නේ ඒක නෙවෙයි. විෂය මාලාව ආවරණය කිරීම අධ්‍යාපනයක කොටසක්. මේක අන්තර්පුද්දල ක්‍රියාකාරීත්වයක් තියෙන ඉතා පුළුල් කාරණයක්. ඉතින් ඒ සමාන් හිතන්නේ දරුවෝ පාසල්ට පැමිණීම අත්‍යවශ්‍යයි. මේ සියලුම දේවල් යෙදීමත් අත්‍යවශ්‍යයි. මම දකින හැට විෂය කරුණු ලබා දීම වගේම විෂය සමගාමී කටයුතු දරුවේ දෙන්න ඕන. එතකොට තමයි මේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට මේ පාසල සූදානම් වෙන්නේ. ඉතින් අපිට විදුහල්පතිවරුන් හැටියට මම හිතන්නේ ලොකු කාර්යභාරයක් තියෙනවා ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් දරුවන්ටත් සියලු දෙනාට ඒකේ වගකීම දීලා. මම හිතනවා අපි අපේ හැමදෙනාගේම ප්‍රාර්ථනා වේ යුත්තේ දැන් ඊයේ දිනේදී පාසල් ආරම්භ වුණා. පාසල් ආරම්භ වීම අපේ සමාජයේ ප්‍රධාන කොටසක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ පවතින තත්ත්වයත් එක්ක. ඒ වගේම තව තවත් ඉදිරියට ඉස්සරහට විශ්වවිද්‍යාලත් ආරම්භ වෙයි. මේ විදිහට ඉදිරියට යනකොට ඒ හැම දෙයක්ම බොහොම සාර්ථකව කරගන්න හැම දිනාගේම ආශිර්වාදය අවශ්‍යයි මේ වෙලාවේ. ඒ වගේම ආශිර්වාදය විතරක්ම නෙවෙයි හැම දිනාගේම සහයෝගයත් අවශ්‍යයි. ඉතින් ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරන ගමන් විශේෂයෙන් පාසල පදනම් කරගෙන කොහොමද මේ කටයුත්තට අපි සූදානම් වෙන්නේ සහ මේ පවතින තත්ත්වයේ අභියෝගයක් විදිහට අරගෙන කොහොමද කටයුතු කරගෙන යන්නේ කියන කාරණාව කතා කරන්න පුළුවන්. ශ්‍රීමාලි මම කැමති දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමියත් එක්ක කතා කරනවා නම් ඔබ. ඔව් රුවන් අපි හැමෝගෙම බලාපොරොත්තු තමයි මොකද අවුරුද්දක් පුරාම විදුහල්පතිතුමිනි මේ පාසල් වහලා මේ ළමයින්ගේ මානසික මට්ටම මේ හැම දෙයක්ම ඊටම ප්‍රබල විදිහට වැටිලා තිබුණේ. අපේ උනා ඉතින් ගෙදර ඉන්න අයගේ උනත් මානසික මට්ටම. ඉතින් මට දැනගන්න හිතුණා ඔබතුමියගෙන් මොකද පාසල හරහා මේ වෛරසය ව්‍යාප්ත වීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ වගකීමක් තියෙනවා දෙමෝපියන්ව දැනුවත් කරන්න, ඒ වගේම වැඩිහිටියන්ව දැනුවත් කරන්න. ඉතින් එතනදී ඔබ විදුහල්පතිතුමිය විදිහට දෙවි බාලිකාවේ ඔබට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ අපේ දෙමෝපියන්ට? ඔව් ඇත්තටම මේ සතුටු වෙනවා අපි පාසල් ප්‍රධානීන් නියෝජනය කරමින් අද මේ සාකච්ඡාවක් කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. ඉතින් අපි ඇයි මේ පාසල් මේ පිළිබඳව මෙච්චර ලංකාවේ නෙවෙයි ලෝකෙම අවධානය යොමු වෙන්නේ කියලා කතා කරොත් අපි ලංකාවේ තත්ත්වය ගත්තොත් අපි මිලියන 22ක් ආසන්න ජනගහනයක් ඉන්න රටක අපේ පාසල් දරුවෝ ලක්ෂ 41ක් විතර පාසල් දරුවෝ. මේ 41 කියන්නේ 10%ක්. ඒතර 18%ක්. 18%ක නියෝජනයක් කියලා කියන්නේ ලංකාවේ ලොකු ප්‍රතිශතයක්. ඒතර ඒ පිළිබඳව අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යයි. ඉතින් අපි ඉස්කෝල මේ මේ ලක්ෂ 41ක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව මාසල් ශිෂ්‍ය විතරක් අපි ඉස්කෝල වලට කොහොමද බෙදලා ගිහිල්ලා කියලා බලපුවහම 10165ක් ලංකාවේ ඉස්කෝල තියෙනවා. ඒතර 10165ක්. මෙතන 10165 අතර ගත්තොත් දැන් අපි මේ නියෝජනය කරන මේ පාසල් තුනම ඉතා විශාල සංඛ්‍යාවක් ළමයි අධ්‍යාපනය ලබන ඒ වගේම මහනගර සභාවල පිහිටලා තියෙන ජනාකීර්ණ තැන්වල පිහිටලා තියෙන පාසල්. නමුත් ලංකාවේ අපි දන්නවා එක ළමයි ශිෂ්‍ය සංඛ්‍යාව එකේ ඉඳන් 50 වගේ වෙනකන් ඉතා කුඩා ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පාසල් මම මට මන්ද මගේ මතක හැටියට 1500ක් විතර තියෙනවා. ළමයි 50ට අඩුයි. එතකොට ළමයි 500ට අඩු. ළමයි 500ට අඩු පාසල් ගත්තොත් ඒ පාසල් සංඛ්‍යාව 8000ක් විතර වෙන මේ 10000 ගණන්. ඒතර ඒ මේ අපි මේ නියෝජනය කරන පාසල් විචාර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පාසල්. ඒතර 3000ට සිට 4000 දක්වා පාසල් මට මතක හැටියට තියෙන්නේ 74ක් විතර. ඒතර මේ මෙතුමන්ලා දෙදෙනා නියෝජනය කරන 4000ට වැඩි පාසල් ගණනට අයිති වෙන්නේ. ඒතට ඒ පාසල් තියෙනවා. තියෙන ලංකාවේ 32යි. එහෙම බලපුවාම දැන් මේ තියෙන අවදානම මේ මේ එක එක පාසල් වලට විවිධ විදිහට තමයි බලපාන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නමුත් අපි ඒකෙන් අදහස් කරන්න හොඳ නෑ. එකයි 150 ළමයි ඉන්න ඉස්කෝලේක මේ අවදානම නෑ කියන එක අපිට කියන්න බෑ. ලංකාවේ කොතන COVID-19 අවදානම තියෙනවා.
හැබැයි අපිට මෙතන වැටලා තියෙන්නේ මේ පාසල් පවත්වන මේ අවදානම කළමනාකරණය කරන්න කොහොමද කියන එක. මේ අවදානම කළමනාකරණය සම්බන්ධයෙන් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ඒ වගේම විතර නෙවෙයි සමාජයේ සහ නිවස කියන මේ ඔක්කොම මේ අවදානම කළමනාකරණය කරන කෙනෙක් ගැන ලොකු අවබෝධයකින් වැඩ කරන්න ඕනේ. දැන් මහනගර සභා ආශ්‍රිතව පිහිටලා තියෙන පාසල් ලංකාවේ තියෙන මට මතක හැටියට 600 ගානක්. එතකොට මහනගර සභා ආශ්‍රිතව තියෙන පාසල් වලට එන ශිෂ්‍ය සංඛ්‍යාව ගත්තොත් ඒ ශිෂ්‍ය සංඛ්‍යාව 100ට මේ ළම ශිෂ්‍ය සංඛ්‍යාව 116ක් විතර. ඒතර එහෙම මේ මේ නගර සභාවල මහනගර සභාවල පිහිටලා තියෙන ඉස්කෝල වලට දරුවෝ ගොඩක් එන්නේ අපි දන්නවා අපි ප්‍රායෝගිකව දන්නවා කොයි විදියට ළමයි පාසල් වලට ඇතුළත් වුණත් මේ ලොකු ප්‍රවාහන සේවාවන් ඊට පස්සේ ගොඩක් ඈත දැන් මගේ පාසලේ ගත්තොත් මේ මේ අනිත් හැම ප්‍රධාන පෙළේ පාසලකම ඉන්න ලංකාවේ සියලුම පළාත් නියෝජනය කරන මොණරාගල ත්‍රිකුණාමලය අම්පාර අනිත් පැත්තෙන් හම්බන්තොට මේ වගේ ප්‍රදේශවල දරුවෝ ශිෂ්‍යති භාගේ පාසලව විනයම් කාර්යය නිසා මේ පාසල එතකොට මේ පාසල් කියන ආයතනය මුළු ලංකාවේම සෑම පවුලකටම සෑම තැනකටම අදාළ වෙන තැනක් මේ කොවිඩ් 19 වසංගතයේ එතකොට මේ මං ඉස්සලා කිව්වා වගේ මේ අවදානම කළමනාකරණය කරගන්න එකද ශේෂ්ඨ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වගේම විශේෂයෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු කරන්න දැන් අර මං ඉස්සලා කිව්වා වගේ කුඩා පාසල් කියන එක පිළිහිදලා තියෙන දැන් ළමයි 500ට අඩු පාසල් 8000 ගණක් කියන මේ පාසල් ගොඩක් වෙලාවට පිළිලා තියෙන ප්‍රාදේශීය සභා මේ පාලන ආශ්‍රිතයි. ඒකට ඒගොල්ලන්ට sannivedanaya කරගන්න පණිවිඩ යවා ගන්න සහ ඒක එක්ක නතර තොරතුරු හරි පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ළඟ ආසන්නේ නින්නේ මේ පවුල් පිළිබඳ තොරතුරු අම්මලාගෙන් හව දැන ගන්න පුළුවන් සහ පාසලේ sannivedanaya හරි ඉක්මනට යන්න පුළුවන්. නමුත් මේ විශාල පාසල් සංඛ්‍යාව 116ක් කියන ලොකු ප්‍රමාණයක්නේ. මේ ලොකු පාසල් වලට තමයි මේ අවධානම් කළමනාකරණයේදී මං හිතන්නේ වැඩි වගකීමක් පැවරිලා තියෙන්නේ මොකද මේ පණිවිඩ යවන්න ළමයි පිළිබඳ තොරතුරු හොයාගන්න ඊට පස්සේ මේ 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 දෙමව්පියන්ට මේ දරුවෝ පිළිබඳව කතා කරන්න මේවා ඉතින් විවිධ අන්තර්ජාල හරහා අපි ඒවා පිළිබඳව සංවිධාන පාසල් සෑම පාසලකම හදාගෙන තියෙනවා. හැබැයි අපි අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේක අර කණ්ඩායම් ගන්නවක තියෙන වගකීමක් නිසා මම හිතනවා ප්‍රධාන වශයෙන්ම දෙමව්පියෝ පාසල් පිළිබඳව තියෙන sannivedana ඉතාම පුළුල් වෙන්න ඕනේ මේ වෙලාවේ. මට එක උදාහරණයක් තියෙනවා දැන් එක දරුවෙක් අපේ පාසලේ මේ දැන් උෂ්ණත්වය පරීක්ෂා කරනවනේ උෂ්ණත්වය පරීක්ෂා කරලා බලනකොට එදා දවසේ මේ දරුවාගේ පාසලට එනකොට තියෙන්න නැතුව ඇති නමුත් ඉස්කෝලේ බලනකොට උෂ්ණත්වයේ ප්‍රමාණය වැඩි දැන් අපිට විදියක් නැහැ මේ ළමයා සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන ළමයෙක් නොවනකොට මේ ළමයා මොකද්ද ඊළඟට මේ ළමයා කොවිඩ් නිවෙන්න පුළුවන් නේ සාමාන්‍ය උණක් වෙන්න පුළුවන් නමුත් පාසලට ගන්න අතර ඉස්කෝලේ ඇතුළේ මේක කලබැ ගැණියක් ඇති නොකරගෙන මේක කොහොමද විසඳන්නේ කියන එක ඊපස්සේ අපි මේක දෙමව්පිය වෙලා බලනකොට මගේ දෙමව්පියටි අවිස්සාවිලටත් එහා එතකොට ඒගොල්ලෝ වෙනකොට රාජකාරියට ගිහිල්ලා සම්බන්ධ කරගන්න අමාරුයි හරි ඒ වගේ නිසා මම ඊටාම මේ වෙලාවේ හිතන්නේ අපි ලොකු වගකීමක් තියෙනවා නිවෙස් වලට මොකද එක මේ එක පාසලක් තුර එක දරුවෙකුට වෙන අවදානම මුළු පාසලටම බලපානවා මුළු පාසලටම බලපානවා ඒ නිසා මොකද පොදු ස්ථාන වැසිකිලි මේවා ඔක්කොම එක කණ්ඩායම් පාවිච්චි කරන්නේ එතකොට අපි කොච්චර පන්තිවල දුරස්ථභාවයේ තියාගෙන වැඩ කරත් මේ මේ තැන්වලදී මේ විසබීජ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒ නිසා දෙමව්පිය මේක අපි පාසල් අනිවාර්යෙන් පවත්වගෙන යන්න ඕනේ මේ සඳහා අපි හැමදේනම එකට එකතු වෙන්න ඕනේ නමුත් මේ අවදානම තේරුම් අරගෙන දෙමව්පිය දෙවි අවධානයක් යොමු කරන්නේ තමන්ගේ දරුවා යම් කිසි අවධානමක් තියෙනවා නම් ඒ ඒක සමාජමය වගකීමක් සාමූහික වගකීමක් කියලා හිතාගෙන ඒ දරුවා පානිවසේ රඳවගෙන ඉඳලා අපි නිමෙස් අපිට විදුහල්පතිවරුන්ට පන්තිබාර ගුරුවරුන්ට ආයතනයේ දැනුවත් කරලා මේ මේ තවත් ලොකු මේ තත්වයකට මුහුණ දෙන්න නැතුව ඉන්න අපි සහයෝගය ලබා දීම පිළිබඳව දෙමව්පිය අවධානය යොමු කරන්න ඕනේ කියලා මම හිතනවා. ඔව් මම හිතන්නේ මේ වගකීම අපි හැමෝටම අයිති වගකීමක්. ඉතින් මේ සාකච්ඡාව මේ විදිහටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යමු. පස්සේ අපි නැවතත් අපේ වින්දනේ උදාසනේ කතාව ආරම්භ කරන්න සූදානම් අපි කතා කරමින් ඉන්නේ ඊයේ දිනේදී සමස්ත ලංකාවේම
රාජ්‍යංශයේ පෞද්ගලික අංශයේ පාසල් ආරම්භ වීමත් එක්ක මේ ආරම්භ වෙච්ච පාසල් පවත්වාගෙන යනකොට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ කොහොමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශන වලට අනුව කටයුතු කරන්නේ. එතකොට ඒකෙදි දෙමාපියන් විදිහට ඔබ සතුව තිබෙන වගකීම් මොනවද යුතුයකම් මොනවද? දරුවන් සතුව තියෙන වගකීම් මොනවද යුතුයකම් මොනවද? ගුරුවරුන්ගේ පාර්ශවයෙන් ඒ අය සතුව තිබෙන වගකීම් යුතුයකම් මොනවද කියන කාරණාව ආනන්ද විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමා, ඒ වගේම කොළඹ ඩීඑස්එන් නැග විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමා, ඒ වගේම කොළඹ දේවීබාලිකා විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමියත් එක්කයි අපි කතා කරමින් ඉන්නේ. දැන් මේ පැත්තෙන් මම ආනන්ද විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමා පැත්තට යොමු වෙන්න කැමති විද්‍යාලපතිතුමනි. දැන් අපි විරාම අතර තුරත් කතා කරපු කාරණා කීපයක් තියෙනවා, බොහොම වැදගත් කාරණා කීපයක්. ඒ අතරින් මම ප්‍රශ්නයක් මතු කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒ තමයි මේ ගුරුවරුන්ගේ පාර්ශවය පිළිබඳව මේ මොහොතේ කතා කරන එක වටිනවා. මොකද හේතුව ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය අවබෝධය ගොඩක් දුරට මේ මොහොතේ වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. මොකද හේතුව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක පාසලක පන්තියකට දරුවන් 15 දිනක් පමණයි ගෙන්නන්න පුළුවන් නිර්දේශිත ක්‍රමයනුව. එතකොට ඔබතුමන්ගේ පාසල එක පන්තියක දරුවන් 50කට ආසන්න ප්‍රමාණයක් හරි වැඩිපුර ඉන්නවනම් 15 15 ඔහොම කොටස් වලට බෙදලා දවස් 3ක් එකම කාරණාව දවස් 3කට උගන්වන්න ඕනේ. එතකොට ගුරුවරුන්ගේ පාර්ශවයෙන් කොයිතරම් දුරට ඒක සමහර පීඩාවක් වෙන්නත් පුළුවන්. ගුරුවරුන්ගේ පාර්ශවය කොහොමද අවබෝධ කරගන්නේ? එතනදී දරුවන් ගුරුවරුන් සමග සම්බන්ධ වෙනකොට ඒ අවබෝධය, නිවැරදි අවබෝධය දෙමාපියන්ගෙන් හරි කොහොමද දරුවන්ට ලබා දිය යුත්තේ? ටිකක් සහකම්පණය නුක්තව මේ කටයුත්තට දායකත්වයේ දෙන්නේ කියන කාරණාව ගුරුවරුන්ගේ පැත්තෙන් කතා කරොත් කොහොමද අදහස? ඇත්තටම රුවන් මේ වෙලාවේ කියනවා නම් දැන් ගුරුවරු විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කිව්වොත් ඉවරදී. ඒ හේතුව මොද දැන් ආනන්ද විද්‍යාලයේ පන්තියක ළමයි 50කට ආසන්න ප්‍රමාණයක් ඔබ කිව්ව වගේ ඉන්නවා. ඉතින් සමහර පන්තිවල දරුවෝ ගෙන්නන්න වෙලා තියෙන්නේ 15 බැගින් ගෙන්නුවත් සතියකට කොටස් 3කට කැඩෙන අවස්ථා තියෙනවා, කොටස් 4කට කැඩෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒ හැම දවසකදීම ගුරුවරයාට සිද්ධ වෙලා තියෙනවා ඒ තමන්ගේ ඒ දරුවන්ට ලබා දෙන ඒ පාඩම සතියකට දවස් 3ක් හෝ 4ක් කරන්න. ඉතින් එතකොට උදාහරණයක් ගත්තොත් සඳටෙන කණ්ඩායමට, අගහරුවා දටෙන කණ්ඩායමට, බදා දටෙන කණ්ඩායමට ඔය ආදි වශයෙන් ඒ කාර්ය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගුරුවරු මේ වෙලාවේ හැබැයි මං හිතනවා විශාල ඒ කාර්ය තේරුම් අරගෙන තමන්ගේ යුතුකම ලංකාවෙම ගුරුවරු ඒ තමන්ගේ යුතුකම තේරුම් අරගෙන ඒ කාර්ය නිරත වෙනවා. හැබැයි මේ වෙලාවේදී දැන් දරුවන්ට එන්න පුළුවන් වෙලා තියෙන්නේ සතියකට එකෝ එක දවසක්, එහෙම නැත්නම් දවස් දෙකක්. ඉතින් මේක හොඳින් දෙමාපියෝ තේරුම් ගත යුතු වෙනවා. දෙමාපියන් ඉතාමත්ම හොඳින් තේරුම් ගත යුතු වෙනවා, දරුවෝ හොඳින් තේරුම් ගත යුතු වෙනවා. ඉතින් සමහර එහෙම තේරුම් ගත්තේ නැත්නම් මේ දරුවන්ට මේ નિયમિત විෂය නිර්දේශ සම්පූර්ණ කරගන්න දීර්ඝ කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කියන කාරණය කළමනාකරණය කර ගැනීම සඳහා ඒක දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් අතර ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එහෙම නොනතින් සිද්ධ වෙනවා බොහෝ අවස්ථාවලදී මේ දරුවෝ નિયમિત වෙලාවෙදී පාසලට ආවේ නැත්නම්, નિયમિત දිනේදී පාසලට ආවේ නැත්නම් ඒ දරුවන් ඒ කොටස ඒ තමන්ගේ පන්තියේදී උගන්වන කොටස අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ தত্ত্বය දෙමාපියන් ඉතාම හොඳින් තේරුම් ගත යුතු වෙනවා, දරුවෝ හොඳින් තේරුම් ගත යුතු වෙනවා. හොඳයි, මම හිතනවා මේක මේ හැම දිනාගේම නිවැරදි sannivedanayak මත ක්‍රියාත්මක වීම තුළින් දරුවන්ගේ යහපත, ගුරුවරුන්ගේ පාර්ශවයේ නුඹගේ සාර්ථකත්වය, දෙමාපියන් විදියට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කමක් ලැබේ. ඒ නිසා මේ තුන් පාර්ශවයේම නිවැරදිව අවබෝධයෙන් යුක්තව මේ කටයුත්තට දායකත්වය ලබා දීම අතිශයින් වැදගත් වෙනවා. දරුවන්ගේ පැත්තෙන් කතා කරනකොට දැන් ඕනෙම පාසලක ඉන්නවනේ විද්‍යාපතිතුමනි ටිකක් නාහයට අහන්න ඇති දරුවන්, ආනන්ද විද්‍යාලය වේවා, ඩීඑස්එන් නැග විද්‍යාලය වේවා, ඕනෙම තැනක ඉන්නවද? ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් ඒක දරුවන්ගේ පාර්ශ්වයට සම්පූර්ණ වර්ධපටවනටත් වැඩිය දැන් දරුවන්ගේ සමහර හැසිරීම ස්වභාවයන් මේ తত্ত্বය නිවැරදිව වුන් වටහා ගැනීම, එහි තිබෙන බරපතල බව වටහා නොගැනීම කොයිතරම් දුරට බලපෑමක් කරයිද මේ පාසල් ආරම්භයත් එක්ක මේ తত্ত্বය ටිකක් ව්‍යාප්ත වෙනවා? ඔව්, ඇත්තම රුවන් මේ
දැන් අපිට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන උපදෙස් හැටියට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි දුරස්ථභාවයේ ත්‍යාබාගෙදීම. අනිත් කාරණේ තමයි විතරම දැත්සේදීම සහ මුඛාවරණ පැන්දීම. අපේ දරුවන්ගේ ඒ විනය ඉතා හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ අපේ මේ ප්‍රශ්න ගොඩාක් අපිට විසඳ ගන්න පුළුවන්. ඇත්තට මම කියන සතුටුයි අපේ පාසල්වල දරුවෝ දැන් මේක පොඩි හුරුවක් වෙලා තියෙනවා. පොඩි මේ ඒක දෙමව්පියන්ගේ සහ අපේ ඉදවලවලින් සහ සෞඛ්‍ය මාත්‍යාංශයෙන් අධ්‍යාපන මාත්‍යාංශයෙන් ඒ කරන මඟ පෙන්වීමේ අර්ථය දරුවෝ දැන් ඒ කියන උපදෙස් පිළිපදිමින් මේ පාසලේ ඉන්න විදිය පේනවා. හැබැයි ඉතින් අර දරුවන්ගේ තියෙන දඟකාරකමට සමහර අවස්ථාවලට අපිට පේනවා යම් යම් අවස්ථාවලදී ඊට ගාම කෑම එකක් කන්න දෙන්නත් තුන එක එකතු වෙනවා. ඊට ගාම බෝලේ බැට් එක බැට් නම් කියන දෙන්නම නෑ. බෑග් එකේ දාගෙන ඉන්න බෝලයක් අරගෙන ග්‍රවුන්ඩ් එකට පයින්නවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි ඇත්තට මේවට යන්න ඉඩ කඩ දෙන්නේ නෑ. හැබැයි දැන් අපි විශේෂ සමගාමී කටයුතු ආරම්භ කරලා තියෙන පාසල්වල ඒ කියන්නේ සීමිත සංඛ්‍යාවක් එක් එක් ක්‍රීඩා සඳහා ඒ කියන්නේ සමීප කරන්න තිය ක්‍රීඩා සඳහා අවසර දීලා තියෙනවා. එතකොට දැන් මේ වෙනස අපිට ටික ටික ඒ පැත්තට යොමු වෙන්න වෙනවා. හැබැයි හැම වෙලේම ඔය කියන ආකාරයට මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරගෙන ඉන්නවා නම් මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නෙන් බොහෝ ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන්. අපේ ආනන්ද විද්‍යාලයේ විද්‍යාපතිතුමාගේ කියපු දෙයට මට පොඩි එකඟතාවයකට එන්න වෙනවා අපේ ගුරුවරුන්ට. මොකද ගුරුවරුන්ට මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙන්න ඕන. දැන් අපි මොනවා කිව්වත් ගුරුවරු පන්ති කාමරේ ගිහිල්ලා කරනවා. අපි මෙහෙම කරන්න ගියොත් කරනවා. දවස් තුනක් උගන්වන්න ගියොත් තේත්තු ගන්නවා. නමුත් අපිට පේනවා යම් යම් අපහසුතා තියෙන ඉතින්. ඇත්තම දැන් ඊයේ අද දවස් දෙකේ අපි ඇත්තටම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේකට අපි මුහුණ දෙන්නේ කියන එක. අද එක පාඩමක් උගන්වනවා, ඒක හෙටත් උගන්වනවා, ඒක අනිද්දාත් උගන්වනවා. මේක අමාරු කාර්යයක්. සමහර සමාන්තර පන්ති දෙකක් තුනක් තිබ්බොත් එහෙම ඒක පන්ති 15ක් විතර වෙන්නත් පුළුවන්. එතකොට මේක ටිකක් අසීරු කාර්යයක්. ඒකේ මේ විදිහට දිගටම ගියොත් අපිට සරලව ගණන් හදලා බැලුවොත් එහෙම විෂයමාලාවෙන් තුනෙන් එකයි කවර් වෙන්නේ. ආවර්ණයේ විෂයමාලාවෙන් තුනෙන් එක. එහෙම බෑ. ඉතින් ඇත්තටම අපි දැන් මේ අවස්ථාවේදී පොඩි උත්සාහයක් ගන්නවා. මොකද පෞද්ගලික කාලෙත් අපි මම කියන්නේ මේක ලංකාවේ සෑම පාසලකම කරන්න පුළුවන් වේද කියලා. නමුත් පුළුවන් නම් අපි ඒක කරන්න බලන්න ඕනේ. ඔන්ලයින් මාර්ගයේ අද ටීචර් මේ වෙලාවේ පන්ති උගන්වනකොට ගෙදර ඉන්න අනිත් කොටස් දෙකට ඒ ටීචර්ගේ රුව සහිතව ඒ පාඩමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න කටයුතු කරනවා. දැනට මේ තත්ත්වයට එන්න තියෙන අපහසුතාවයන් මොනවද? ඇයි ප්‍රායෝගිකව කරන්නේ? අපහසුතාව කියන්නේ තාක්ෂණික අපහසුතාවයක් පමණයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ පෞගේ අවුරුද්ද තුල සමහර ටීචර්ස්ලා ඔන්ලයින් කරන්ද ගස් උඩ ගල් උඩ නැගගෙන ඔන්ලයින් පාඩම් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලංකාව පුරා මේ ඩේටා දත්ත නැත්තම් මේ සංඥා සිග්නල් නැති ප්‍රශ්න නිසා මේක ලංකාව පුරා හැමතැනකම කරන්න බැරි නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය අර රූපాయనీය කියන එක ප්‍රධාන කරගෙන ඒ පාඩම සරන් කෙරේ. නමුත් දැන් කොළඹ ආශ්‍රිතව ගත්තාම නැත්තම් ප්‍රධාන නගර ආශ්‍රිතව ගත්තාම මේකට පහසුකම් තියෙනවා. ඒක ඩිවයිස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන එක්කෝ ෆෝන් එකක් ඕන එක්කෝ කම්පියුටර් එකක් ඕන එක්කෝ ටැබ් එකක්. ඉතින් මේක තාක්ෂණික ගැටලුවක් සහ තාක්ෂණික අවබෝධය පිළිබඳ ගැටලුවක්. ඉතින් අපි බලනවා මේකට යම් කිසි ප්‍රමාණයකට හරි මේකට විසඳුමක් දෙන්න පුළුවන්ද කියලා. මොකද එතකොට දරුවාට ගෙදර ඉඳලා හරි අනිත් දැනුම යම් කිසි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා. මොකද දැන් මේ ඔබතුමා ඔය කියන කාරණාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශයේ නැත්නම් නාගරික සමාජයක් තුළ ගැවසෙන පාසල් දරුවන්ට මේක යම් කිසි විදිහකට ප්‍රායෝගික වෙන්න පුළුවන්. දරුවන් මට තවත් පොඩි තාක්කයක් තියෙනවා. අපේ මේ දේවාලික විද්‍යාලපතිතුමිය පොඩි විශ්ලේෂණයක් කරා. ඔව්. ලංකාවේ පාසල්වල පිහිටීම. ඔව්. ජන සංඛ්‍යාවේ අනු. දැන් මේ ගැටලුව ගත්තාම අපේ 500 අඩු පාසල් කියලා හිතන්න. එතකොට ඒ සාමාන්‍ය පන්තියක ඉන්න ජන සංඛ්‍යාව, ශිෂ්‍ය සංඛ්‍යාව සමහර 25 30ක් වෙන්න පුළුවන්. එතකොට ඒ එන්නේ කොහෙන්ද යන්නේ කොහෙද කියලා අපි ගමේ පාසලේ හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඒ පන්තිය දෙකට කඩලා කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. විෂයමාලාව ලබා දීමේ පහසුව තියෙනවා. ඔය මැද තියෙන පාසල් ගත්තත් ඒත් තියෙන සාමාන්‍ය පන්තියක 30ක් 35ක් වෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ දෙකට කඩලා ඉගෙනුවත් කරන්න පුළුවන්. එතකොට විෂයමාලාව ආවරණය කිරීමේ වැඩිම අමාරුව තියෙන්නේ මේ සංඛ්‍යාවෙන් අතිවිශාල පාසල්වල. ताक्षणिक गमट नुनाट नमु विना पहासुगा गमट तीर्थ
अध्यापन कटिवधान गमट वे नगरी थिंक इतकोट नगरी अभी एक उपक्रम එක සුදුසු ආකාරයට ගැලපෙන ආකාරයට මේ විසඳුම් සොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ කියන කාරණාව පැහැදිලි වෙන්නේ. මොකද අපිට එහා පැත්තට ගිහිල්ලා දේවාලිකා විද්‍යාලයේ ගරු විද්‍යාපතිතුමියත් එක්ක කතා කරන්න පුළුවන් ශ්‍රීමාලි සූදානම් ගිනා. නමුත් ඊට කලින් ශ්‍රීමාලි අපි විරාමයක් ගත යුතුයි. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහමු ඊට පස්සේ කතා කරමු. බලපවත් මේ කෝවිඩ් වසංගතයත් එක්ක තමයි අපි තාමත් ජීවත් වෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේක ඉවර වෙයිද එහෙම නැත්නම් මේක නැවත පටන් ගනීද මේ හැම දෙයක්ම සැක සහිතව තමයි අපි ජීවත් වෙන්නේ විද්‍යාපතිතුමනි. මෙතනදී මට දැනගන්න හිතුණා අපේ සාකච්ඡාවේදී මට ඔබතුමීගෙන් අහන්න හිතුණ දෙයක් තමයි මොකද අපේ රටේ දේශගුණයත් එක්ක කාලගුණයත් එක්ක අපේ රටේ මේ පාසල් දුව දරුවන් මේ බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන වැඩි. ඉතින් මෙතනදී මේ අවුරුද්දක් විතර මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට හමුුනේ හැකියුනේ නැහැ. ඉතින් එතනදී මට ඔබතුමීගෙන් දැනගන්න කැමතියි මේ මානසිකත්වය අපේ දරුවන්ගේ මානසිකත්වය කොයි විදිහට බලපෑවද ඒ වගේම මොනවද අපිට ඉදිරියේදී කරන්න පුළුවන් ඒ වගේම ඔබගේ පාසලේදී මොන වගේ දේවල්ද මේ බාහිර ක්‍රියාකාරකම් එක්ක කටයුතු කරන්න කියලා? ඔව්. අතරමං ශ්‍රීමාලි අපි මේ හොඳ මේ සාකච්ඡාවකට මාතෘකාවක් මේ කතා කරේ अभी दिनगण ने अभी पास अद्यापने लाने वयसावृद्ध पहे इंदलावृद्ध दहाट दहनाम विनकंदर इतकोट मे काले अभी मे बेलगो तपिकियाने लमा काले नवयोन्वीय यौन्वीय इतकोट मे लमा काले नवयोन्वीय यौन्वीयन काले अरिम मे अभी अभी अब आरोपण कल बेलो तभी पूंजी काले हरी सतोष कमेत्ते तमंगे समवयस्कंडेकूर कमती वयस्कती मेक इतना मे अहिमूना दिदास विस्से मारत दुस दम इसकोले वह इट पास अखंड इसकोले बेडकर पटंगा पौगी दवा कीपे पमनाई इतना मे मेका विधुवापति रूम इधर मून दिन लुक प्राष्ट मंगार इसलिए कथाकर वगे अवधान कलमनाकर्णीन तेन अभी मे लमाइंगे अयि अभी लमाइ मे इकट कमति तेरूंगा मुकते तमंग तमंगे यालूति कथाकर कमेत समाट गेद कथाकर गुरुति कथाकर इक को सत्तीन तमंगे आलूति कथाकर समारे वीन गेदर कथाकर नम गुरु अति कथाकर गेदर अम्मलाट वेड़ी प्रश्न के समलाट वील गुरु वृत्ति मे वाट अवस्था गुडकलाट लभे मे विषय समगामी क्रियाकार पंती गुडकलावट लम इकट इकत मे मगे विलाबल बल्दी एनिसा अट वगकीमकनवा मे विषय समगामी विषयमालाव पास मे सौख्य अमात्याशेदी उपदेश सौख्य उपदेश सहित क्रियात्मक किरी वगकीम अपट पैवेरलाती मेक दिमापय तेरूंगा मगत दिनटत्पि बहु पास मे क्रिया पटंगर असल कथाकर वगेमी कुड़ा पास मे पिल लोक अवधान मई पना की स्कूल को उतर मे गोल इकटे श्रीलंकर पुलवांग वगेम इध कड़ तीयन अब मे विशाल पास मे प्रश्न लमाइ गुड़क सांविधानीकरण को मदनीसा अभी दनट अभी पास गुड़क क्रियात्मक मिलातीन मे सौख्य अमात्यांश उपदेश सहित वार इकिनका ऋजु मे संबंध नोवेन हुआमार इकिनकात्र अति नोवन बांडुमारकंग अति नोवेन वगे क्रियाकारक पटांगारकान अयि अपट वेदगतकीन तेरी इसकोल पटांगात्र पास मटतीन अद्यकीम तमय लमाइ तुला प्रबोधय अत्र ये वयस्थ लमाइंगे मूने तीन प्रबोधय मंगता अनीतर दी हरी अड़वेला पार्ट इसकोलट इनको मार एलिमेली विला वगे तम लमाइ विन वगे सतोष उद्योग उद्योग मास्क आगन अर हेमती दूर त्यागन मे वगे बैक त्यागन नोने अभी एक अत्यक जीवत्व नोने भाई एक मे धरव अवस्था अति कला दिन्न मोने दिमापय मेक तेरूंगोनी ये अवस्था पास लमाइ यमुखर गि संविधानीकरण वना मे दीवा दिमा धरू एवं धरू हर खेमती मे दी धरू
අපිට අධ්‍යාපනය කියලා කියන්නේ පන්ති කාමරේ සිලබස් කවර් කරන එක විතරනේ සමහරවිට මේ සිලබස් එක ආවරණය කරන එකට වැඩිය ලොකු දෙයක් වෙන්න පුළුවන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ළමයිපත් වෙලා තියෙන ආතතියෙ මිදීම සඳහා මේ විෂය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගැනීම ළමයිට සිලබස් එක කියන එක ළමයිකට සමහරවිට අපි ගොඩාක් දේවල් හිතුවා ළමයට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ළමයට මේ විෂය නිර්දේශාවල ලොකු විභාගවලට යන ළමයින්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි ළමයි ඊට වැඩිය දෙයක් බලනවා. යාළුවොත් එක්ක එකතු වෙන්න ඉස්කෝලේ ඉඳ සින්දුවක් කියන්න කෑ ගහ ගන්න. ඉතින් මේකට ඇත්තටම අපි ඉස්කෝලේ තමයි ළමයි දෙහෙත් යන ළමයි සන්තෝෂින් ඉන්න තැන ඉස්කෝලේ. ඉතින් ඒකට තේලා සන්තෝෂින් ඉන්න දේ තමයි සමගාමී විෂයමාලාව. ඉතින් ඒකට අපි මේ සෞඛ්‍ය උපදෙස් සතු එක සංවිධානය කරනකොට දෙමව්පිය මං හිතන්නේ නැවතත් අවධානය යොමු කරන්න ඕනේ. මේ ක්‍රියාකාරකම් වලට දරුවෝ සම්බන්ධ කරගන්න අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ sannivedanayak එක්ක. ඔව් මම හිතන්නේ මේ හැම දෙයක්ම අපි කරන්න ඕනේ. අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කරන ගමන් තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. රුවන්. ඔව් ශ්‍රීබාලි දැන් මේ අපේ මාතෘකාව පිළිබඳව කතා කරන යනකොට විවිධ ප්‍රශ්න තිබෙනවා විශේෂයෙන්ම මේ දරුවන්ගේ පාර්ශවයෙන් දරුවන්ට එල්ල වෙන්න පුළුවන් බලපෑම් මොනවද කියන එක පිළිබඳව කතා කරනකොට වැදගත්ම දෙයක් තමයි ගරුව විද්‍යාලපතිතුමනි දැන් සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට සූදානමින් මානසිකත්වය හදාගෙන ඉන්න දරුවන්. දැන් මේ දරුවන් පිළිබඳව කතා කරනකොට ඉදිරියේදී ළඟදිම අපිට දකින්න පුළුවන් දේ තමයි උසස් පෙළ විභාගය. එතකොට ඒක තවම නිශ්චිතවම කාල සීමාව මොකක්ද කියන එක අධ්‍යාපන අමාත්‍යංශය නොකිව්වත් දරුවන් මේ මොහොතේ මානසිකව ඒ සඳහා යොමු වෙනවා. උන් ක්‍රියාකාරකම් කරනවා ඒ වෙනුවෙන්. සමහර දරුවන් ඉන්නවා දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ පුංචි පුංචි ගැටලු ඇති වෙච්ච නිසා කොවිඩ් 19ත් එක්ක දරුවන්ට හරියට ඒ තමන්ගේ අධ්‍යන කටයුතු කරගන්න බැරි වෙච්ච අතපසු වෙච්ච අවස්ථාවක්. මේකත් එක්ක දරුවන් ලොකු කාංසාජනක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි අර කියනවා පැනික් වෙනවායි කියලා. මෙන්න මේ තත්ත්වෙන් ඉන්නවා. දැන් මේක කොහොමද අපි දරුවන් පාසලට එන්න පටන් ගත්තත් දරුවන්ගේ මේ තිබෙන මානසික මට්ටමට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? පාසල තුලින්වත් අවම වශයෙන් උපදේශන ක්‍රමවේදයක් අනුගමනය කරන්න අදහසක් තියෙනවද මේ තියෙන වාතාවරණයත් එක්ක? ඔව් විශේෂයෙන්ම මේ අධ්‍යන පොත්සාධික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලවකවානු දැන් දල වශයෙන් තීන්දුව තීරණය කරලා දැනුවත් වෙලා තියෙනවා ස්ථිර වශයෙන් නැති වුණාට මේ වෙලාවේ සමහර දරුවන්ට ඇත්තටම දැන් ගිය අවුරුද්දේ දොළොස්වන සේනේට ඇතුළත් වුණ දරුවෝට මුළු අවුරුද්දම පාසල් අධ්‍යාපනය අහිමි වුණා. මාස කීපයක් තමයි එන්න හැකියාව ලැබුණේ. මාස දෙකක් තුනක් විතර කාලයක් තමයි එන්න ලැබුණේ. ඒ කාල වකවානුවලට ක්‍රීඩා උත්සව ඔය වගේ දේවල් වලට සහභාගී වෙලා එන්න වෙලාවේදී තමයි අපිට මතක ඇති මං හිතන්නේ පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 12 වෙනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ගේ පියෙකුට මේ ආසා කොවිඩ් ආසාදනය වුණා කියන ආරංචියට තමයි මුළු ලංකාවෙම පාසල් වැහුවේ. ඉතින් ওই කාල වකවානුවේ ඉඳන් මේ දක්වාම ඔය උසස් පෙළ දරුවන්ට ලොකු ඒ අර පාසලට ඇවිල්ලා පාසල තුල දරුවන් සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ගුරු භවතුන් සමග විශේෂයෙන්ම ගණිත විෂය ධාරාව විද්‍යා විෂය ධාරාව වගේ ඉගෙන ගන්න අයට මේ ඒ විද්‍යාගාරවල කරන පරීක්ෂණ වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේක හරහා දැන් දැනටමත් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගයේ මාස කිහිපයක් ඉදිරියට යනවා. නමුත් මේ වෙනකොටත් මේ ළමයින්ට මේ පාසලට සම්පූර්ණයෙන්ම එන්න අවස්ථාව හම්බෙලා නැහැ. ඉතින් එතකොට මේ අවුරුදු දෙකම අහිමි වුණ තත්ත්වයක් තමයි මේ කණ්ඩායමට තියෙන්නේ. ඉතින් ළමයි විශාල මානසික ආතතියකින් ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා ඒ වගේම තත්ත්වයකින්. අපි ට මේ කියන දුරස්ත ක්‍රමයේ යටතේ විෂයමාලාව සම්පූර්ණ කරා කියන පාසල තුල ගුරුවරයාත් පාසලත් අර මෙතුමා අපේ දියසේනාක විද්‍යාලයේ විද්‍යාපතිවරයා කියාගේ මේ වන් වේ ක්‍රමයට දරුවන්ට මේ අවශ්‍ය විෂය කරුණු දීලා තියෙනවා. නමුත් මේ දරුව කොච්චර දුරට ඒවා අරගෙන තියෙනවද කියන එක මනින්න අවස්ථාවක් වෙලම නැහැ. මනින්න අවස්ථාවක්ම නැහැ. ඉතින් මේ தત્ත්වයේ උඩ දරුවොත් සූදානම් වෙනවා මම මේ විභාගයට මේ අවුරුද්දේ ලියනවද තව අවුරුද්දක් ඉදිරියට යනවද කියන මේ මට්ටමේ ඉන්නවා. හැබැයි ම කිව යුතු එකම කාරණේ තමයි මේක දැන් මේ අභියෝගයට මුහුණ දී යුතු අවස්ථාවක්.
මේ අභියෝගයටයි මොන දෙන්න පුළුවන් පිරිස් තමයි දැන් ඉන්න ඕනේ. ඒ නිසා මේක කළමනාකරණය කරගෙන අනිවාර්යෙන්ම මේ පාසල් මේ කාල වකවානුවේ දෙන උපදෙස්සනුව ඉස්කෝල වලට ඇවිල්ලා ඉස්කෝලේ පන්ති කාමරේ ගුරුවරයා සමග සම්බන්ධ වෙලා ඒ පන්ති කාමරය තුල පාසල තුල ඒ දෙන අධ්‍යාපනය ලබා ගන්න අධ්‍යාපනයේ උපරිමයෙන් අරගෙන මේ උසස් පෙළ විභාගයට සූදානම් වෙන එක තමයි තියෙන හොඳම වැඩේ. දැන් ගැටලුව තියෙන විද්‍යාලපතිතුමනි දැන් මේ මොහොතේ ඔය මම කියපු කොටාශයක් ඉන්නවා යම් කිසි කාංසාජනක තත්ත්වයකින්. දැන් මේ අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ සැරේ විභාගයේ මම ලිව්වොත් මම විභාගයේ ෆේල් වෙයිද අසමත් වෙයිද? අසමත් වුණොත් වැඩක් නැහැ නේ අපරාධේ. ඊට වඩා හොඳ එහෙනම් ඊළඟ අවුරුද්දේ මම ලියනවා. මෙන්න මේ තර්කය තමයි ගොඩක් දෙනෙකුට තියෙන්නේ. ඔව් දැන් මේකට මේ කාරණය සඳහා දරුවන් අපි අවස්ථා කීප දෙකම දරුවෝ ගෙනල්ලා දරුවන්ට කතා බහ කරලා මේක පාසල් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ජාතික මට්ටමින් කතා කළ යුතු කාර්යයක්. ඒ දරුවන්ගේ මානසික මට්ටම හදන්න ඕන මේ අභියෝගයට මුහුණ දීලා ඔබ මේකට සූදානම් විය යුතුයි කියන එක. අනිවාර්යයෙන්. එහෙම නැතුව මේ අවුරුද්දක් කල් දැම්මුත් මේ වෙලාවේදී ඊළඟ අවුරුද්දේ අපිට තව මොනවාගේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. අපිට පෞද්ගලික ප්‍රශ්න කොයින් විශේෂණේ නැති වුණත් අපේ පෞලේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෙන සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම මේ මා පදනම් කරගෙන විභාගයේ කල් දැමීම කිසිසේත්ම සුදුසු වෙන අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවන්ට පාසල් මට්ටමින් එයාට මේ අවස්ථාවේදී මේ මානසික ආතතිය දුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. ඔව්. දැන් මේ කාරණාවේ විශේෂයෙන්ම මේ දෙමාපියන්ගේ පාර්ශවයෙන් ගුරුවරුන්ගේ පාර්ශවයෙන් සහ වැදගත්ම දේ තමයි දරුවන් මානසිකමය වශයෙන් තමන්ට අධිෂ්ඨානශීලී බවක් ඇති කර ගැනීම. දෙමාපියන්ගේ පාර්ශවයෙන් ඒකට සහයෝගය දීම, ගුරුවරුන්ගේ පාර්ශවයෙන් ඒකට සහයෝගය දීම අතිශයින් වැදගත් වෙනවා. ඒ තුල දරුවා හරි පාරක නිවැරදි මාර්ගයේ පෙන්වමින් ඉදිරියට රැගෙන යාම අපි කාගෙත් වගකීමක් බවට පත් වෙනවා. ඒක තමයි අපි මේ කතා බහ තුළ මතු කරගන්න උත්සාහ කරන්නේ. අපිට තවත් කතා කරගෙන යන්න පුළුවන්. නමුත් ඊට කලින් ඉක්මනට විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මුලින්ම ගිහලා කතා කරමු. පස්සේ අපි නැවතත් අපේ කතා බහේ අවසාන මිනිත්තු කිහිපයක් ගත කරන සූදානම් අපි කතා කරමින් ඉන්නේ නව පාසල් ආරම්භයත් එක්කම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව කොහොමද සැලකිලිමත් වන්නේ. එතකොට ඒකෙදි දිවෙන සියලුම පාසල් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්න සෞඛ්‍යංශවල නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත ඒ චක්‍රලේඛන අනුව කොහොමද කටයුතු කරන්නේ. එතකොට දෙමාපියන්ගේ පැත්තෙන් ඔබ සතුව තිබෙන වගකීම් මොනවද? ගුරුවරුන්ගේ පැත්තෙන් ඔවුන් සතුව තිබෙන වගකීම් යුතුකම් මොනවද? දරුවන්ගේ පැත්තෙන් කොයි විදිහේ වගකීම් යුතුකම්ද තිබෙන්නේ? මේ පවතින තත්ත්වය නිවැරදිව අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න මේ කාරණා තමයි කතා කරමින් ඉන්නේ. අපි DSN නායක විද්‍යාලයේ විදුහල්පතිතුමත් එක්ක දැන් කතා කරන යමුණොත් හොඳයි කියලා මට හිතෙනවා. විදුහල්පතිතුමනි, දැන් කොළඹ ඇතුළු මේ තදාසන් ප්‍රදේශවල තිබෙන විවිධ පාසල් තියෙනවා. ඊට අමතරව දිවයිනේ තවත් නාගරික පරිසරයන්වල තිබෙන තදාසන්න ඒ ප්‍රදේශයන්වල නියෝජනය කරන දරුවන් ඉගෙන ගන්න පාසල් තිබෙනවා. දැන් විශේෂයෙන් ආනන්ද විද්‍යාලයේ, DSN නායක විද්‍යාලයේ, දේවි බාලිකා විද්‍යාලයේ මේ ගොඩක් පාසල්වල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසලට අධ්‍යාපනය ලබන්න ඇවිත් නිවාසිකව අධ්‍යාපනය ලබන දරුවනුත් තියෙනවා. ඒ වගේම කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශ විවිධ ප්‍රදේශවලින් දරුවන් පාසලටත් එනවා. අපි දුරපළාත් වලින් ආපු දරුවන් පොඩ්ඩක් පැත්තකින් තියලා ඔය විවිධ ප්‍රදේශවලින් එන දරුවන් පිළිබඳව ටිකක් කතා කරොත් එහෙම කොළඹට ආසන්න තවත් ටිකක් නුදුරු නාගරික පරිසරෙන් එන දරුවන්. මේ දරුවන් කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්නේ? ප්‍රවාහන පද්ධතිය භාවිතා කළ තමයි මේ අය පාසලට එන්නේ. මේ තත්ත්වය කොහොමද නිවැරදිව හඳුනගෙන තියෙන්නේ? ඔව් වන් මේමයි. දැන් ඇත්තටම අපේ දරුවෝ පාසලට එන මාර්ගය ගත්තාම පොදු ප්‍රවාහන බස් රථවලින් එනවා, වෑන් රථවලින් එනවා, පෞද්ගලික තමුන්ගේ වාහනවලින් එනවා සහ පයින් දරුවෝ ඉන්නවා. ඉතින් මෙතනදී මේ අතිවිශාල සංඛ්‍යාවක් එනකිට අපිට මේක පාලනය කිරීමේ ක්‍රමවේදය කියන්නේ අපි පන්ති මට්ටමින්
දන්නවා මේ දරුවෝ ඉන්නේ කොහොමද කියන කාරණේ. ඒ කියන්නේ පන්ති භාර ගුරුවරයාට අවබෝධයක් තියෙනවා මේ දරුවන්ගේ එන විදිය මේ ඉන්නේ කොහේඳලද මේ අයගේ ඇඩ්‍රස් එකම ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා යම් කිසි ආකාරයක පොඩි අපි දත්ත ගබඩාවක් තියෙනවා මේ දරුවෝ සම්බන්ධයෙන්. නමුත් මේ මොනවා තිබුණත් මෙතනදී මම හිතන්නේ තව වැදගත්ම දේ තමයි මේ මේ කාරණේදී අපි හැමෝම අවංකව කටයුතු කිරීම. ඒ කියන්නේ දරුවෝ දෙමාපියෝ ගුරුවරු සහ අනිකුත් ප්‍රජාව. මොකද දෙමාපියන්ටයි දරුවන්ටයි ලොක්කක් කීමක් තියෙනවා මේ මේ සිද්ධියේදී මේ අවංකව තමුන්ගේ චාරිත්‍රයට හැඩගස්සාගෙන. දැන් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු වෙනවා කියන්නේ ඒවා පුරුදු අපි හුරු කරගන්න එකත් අපි ඒකට අවංක වෙන්න ඕනේ. නැත්තම් තවත් කෙනෙක් කියනවට මේ මුකාවන පෙරදීම හෝ අත්සේදීම හෝ දුරස්ථභාවයේ තිබාගෙන මේ තමුන් ඒ වැඩේට අවංක නම් මම හිතන්නේ අපේ මේකෙන් අපිට ගැලවෙන්න පුළුවන්. අනිත්ක අනිත් කාරණේ තමයි යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් දෙමව්පියොත් මේකේදී අවංක වෙන්න ඕනේ. දරුවොත් කියන්න ඕනේ මට මෙහෙම රෝග ලක්ෂණයක් තියෙනවා මං අද පාසල් නොගියර කමක් නැහැ කියලා. සමහර අපිට තවත් අත්දැකීම් තියෙනවා නමුත් දෙමව්පියොත් බලන්නේ කොහොම හරි දරුවා පාසලට බාර දීලා මේ එදා දවස වැටික් කරගන්න. එහෙම කරන්න එපා. මේකේදී අවංක භාවය තමයි මං හිතන්නේ ඉතාම වැදගත් වෙන්නේ. මේ වසංගතයටත් අපි අවංකව මුණ දෙන්න ඕනේ. අපි පරිසරයටත් මුණ දෙන්න ඕනේ. අපි කරන වැඩේටත් අපි අවංකව මුණ දෙන්න ඕනේ. දැන් ඉස්සලා තුන්ගත් තව කීප කාරණයක් තමයි මේ උසස් පෙළ දරුවෝ කොහොමද මේ කාරණේදී හැසිරෙන්නේ කියන මට දෙක් කියලා කිටින්ම කියන්න. අපි දන්නවා පහවස්තර විභාගය කියන්නේ දෙමව්පියන්ගේ විභාගය. අපසුසා පෙළ කියන්නේ ගුරුවරුන්ගේ විභාගය. අපසුසස් පෙළ කියන්නේ දරුවන්ගේ විභාගය. මේකෙදි දරුවෝ ඉතා අවංකව මේ වැඩේට බැහැලා ඒ තමුන්ට තියෙන මොන බාධක තිබුණත් ඒ විෂයමාලාවේ ආවරණය කරගත් යුතු කොටස් ටික ආවරණය කරගෙන තමුන් සොයන් මේ විනයකින් සොයන් කාලසටහනකින් සොයන් සැලසුමකින් මේ වැඩේ කරගෙන යනවා නම් මම හිතන්නේ අපිට ඕන ලාක විභාගයට මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව නිතරම අපෙන් විමසීම් කරනවා දැන් විෂය ආවරණය මේ වන විට කොතෙක් දුරට ආවරණය කරලා තියෙනවද නැද්ද කියන කාරණා. එතකොට බොහෝ වෙලාවට ඒ අවශ්‍ය පේපර්ස් සකස් කිරීමේදී ඒ ආවරණය කරන ලද විෂය කොටස් බොහෝ විට සලකා බලා තමයි මේක කරන්නේ. ඒ නිසා මම දරුවන්ට මට මෙලා කියන්නේ එකම දේ තමයි මේ වෙන මොනවත් ගැන හිතන්න එපා. ඕන වෙලාවක විභාග තිබ්බොත් මම මේකට මුණ දෙනවා කියන තමන් දන්න විෂය කරුණු ටික හොඳින් උකහාගෙන කටයුතු කරන්න කියන. හොඳයි අපිට මේ පැත්තෙන් තවත් කතා කරන්න වෙලාව තියෙනවා. නමුත් गुरु විදියට ගොඩක් අසරණ වෙනවා. මොකද මේ දරුවව පාසලට බාර ගන්න බෑ. සමහරවිට ඔබතුමිය කිව්වාගේ ආපහු ගෙදර යවන්නත් බෑ. ඉතින් මේ වගේ මේ වගකීම් සහගත නොවන නිසා සමහරවිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමියගේ වචන වලින් දැනගන්න කැමති ප්‍රායෝගිකව මොනවද දෙමෝපියන් විසින් කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ වගකීමෙන් නොමිදී මොන විදියටද හැසිරෙන්න පුළුවන් කියලා. ඔව් ඇත්තටම ශ්‍රීමාලි දැන් අපි මේ ඉස්කෝලේ ඉස්සල්ලාම වැහුවේ 2020 මාර්තු 12 වෙනිදා. මට මතක හැටියට ඒ වෙලාවේ නැවත පාසල් පටන් ගන්නවා කියලා නිවේදනය කරේ 2020 අප්‍රේල් 20. ඒතර එහෙම බලාපොරොත්තුවක් තමයි ඉස්කෝල පටන් ගන්න තිබේ කොවිඩ් මෙහෙම දුර යයි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ. ඒතර දැන් අද 2021 අප්‍රේල් 20. අවුරුද්දක් ගිහිල්ලත් අපිට බැරි වුණා මේක යථාර්ථයට පත් කරන්න. අපි දන්නේ අපිට පුරෝගතණේ කරන්න බෑ. මේක කවදා කොතනින් මේක ඉවර වේද කියලා දැන් ලෝකෙ තුන්වෙනි රැල්ලක් කතා කරනවා. ඉතින් මම හිතන්නේ මේකේ විශාලම දේ තමයි මේ අපේ චර්යාව. මේ දැන් අවුරුද්දක් තිස්සේ අපි මේකත් එක්ක ජීවත් වෙලා අපිට දැන් මේවා මේ චරිතයට මේ මේ චරිතායනය වෙලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට ළමයින්ගෙත් දැන් ඉස්සර වගේ නෙමෙයි මතක් කරන්න ඕනේ ළමයි මාස්ක් එක දාගෙන අත හොදගෙන මේ පිළිවෙත් එක කරනවා. ඉතින් මේක තමයි ඉතාම වැදගත් වෙන්නේ. සහ අර මම කිව්ව විදිහට සාමූහික මේ වගකීම කියන එක දැන් අම්මලා තේරුම් ගන්න ඕනේ තමන්ගේ ළමයා විතරක් නෙවෙයි මේ පාසල කියලා කියන්නේ. ඒක මම ඉස්සලා කිව්ව වගේ ළමයෙකුට යම් කිසි අවදානමකට මුණ දුන්නොත් මුළු පාසලම පාසල විතර නෙවෙයි තවත් ස්කූල් බස් එකක් එනවා නම් අනිත් පාසලේ ළමයිනුත් ඒ වගේ මුළු සමාජයෙතම මේ අවදානම යන්න පුළුවන්.
ඒනිසා දෙමව්පිය මං ඉතාම ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ අර විදුහල්පතිතුමා කියවාගේ මේ තොරතුරු සැඟවීමක් කරන්න එපා අවදානමක් තියෙනවා නම් මේක මේක වෙන්න පුළුවන් කියලා මොකද අපි දීලා තියෙනවා කොවිඩ් දින පොත කියලා එක ඒකේ අපි හැමදාම ලකුණු කරන්න දීලා තියෙනවා හැම ළමයම ඒ මේ මට හෙම්බිරිස්සාව හැදෙනවද මට කිවිසුම් ගියාද එතකොට දවස් දෙකක් තුනක් මේක එක විදිහට වෙනවනම් එයාටම මේ තේරුම් ගන්න පුළුවන් මට මොනවා හරි අමුතු දෙයක් වර්ධනය වෙනවා තමයි කියන එක මේක දැනගත්තාම මට අවදානමක් තියෙනවා කියලා ළමයා තේරුම් ගන්න දැන් පුංචි ළමයාගෙන් ඉඳන් මේ ගැන අවබෝධයක් තියෙනවා ඒ නිසා මේ දරුවෝ දෙමව්පියොත් අපි සිය ඔක්කොම එකට එකතු වෙලා එක කණ්ඩායමක් විදිහට අපි මේ පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතාම වැදගත් ඒ ඒ ඒ ඒක රඳා පවතින්නේ අපි ඔක්කොමලා එකට එකතු වෙලා මේ කාර්යයට හරියට මුණ දුන්නොත් විතරයි. ඔව් මම හිතන්නේ මේ අවදානමත් එක්ක පාසල් පටන් ගන්නෙ කොහොමද පාසල පවත්වාගෙන යන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි අපි අද කරගෙන යන්නේ. ඉතින් නැවතත් අපි කෙටි විරාමයකට ගිහලා ආයෙත් හමු වෙමු. පස්සේ අපි සූදානම් අපේ කතා බහේ අවසානම මිනිත්තු කිහිපයක කතා කරන්න අපි කතා කරමින් ඉන්නේ නව පාසල් ආරම්භයත් එක්ක දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කොහොමද ස්වාධීනව කටයුතු කරන්න ඕනේ කියන කාරණාව. ඒකෙදි අවසාන වශයෙන් විදුහල්පතිතුමනි ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා විදියට ඔබතුමාගේ විමසන්න කැමති. දැන් COVID-19 අවුරුද්දකට වැඩි කාලයක් අපිට වද දෙනවා. ඒක මුළු ලෝකෙටම වද දෙන තත්ත්වයක්. නමුත් දැන් මේ தත්ත්වය ක්‍රමක්‍රමයෙන් ටිකක් මිනිස්සුන්ගේ මනසින් නිකන් ඈත් වෙනවද කියන ප්‍රශ්නෙත් එනවා අවුරුදු සමයේ එහෙම ටිකක් ඔය දුරපලාත්වල ඇවිදින්න කියපු විදිය දැක්කහම ඒක එක්ක අපි ගත්තොත් එහෙම දෙමාපියන්ගේ සතුව තියෙන ලොකු වගකීමක් දරුවන්ට නිවැරදි ආදර්ශයක් සපයන එක මේ මොහොතේදී කොහොමද දැන් පාසල මූලික කරගත් අධ්‍යාපනයක් දැන් ක්‍රියාත්මක වෙනකොට දෙමාපියන්ගේ පැත්තෙන් කොහොමද දරුවන්ට නිවැරදි අවබෝධය දීලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයේ නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියන පණිවිඩය කොහොමද දෙමාපියන්ගේ පැත්තෙන් දෙන්න ඕනේ. ඔබ මුලින් කිව්වා වගේ මේ රුවන් දැන් ඕනෑම බරපතල දෙයක් ඕනෑම ව්‍යසනයක් ඕනෑම අභියෝගයක් මුල් අවස්ථාවේ ඉතාම ඉහළ මට්ටමින් ඒකට ප්‍රතිචාර දක්වනවා. දක්වලා ඉන් පස්සේ ටික සාමාන්‍යකරණය වේගෙන යනවා. දැන් මම හිතනවා මේ අවුරුද්දක් කුත් මාස කීපයක් ගත වෙනකොට දැන් හොඳටම මේක සාමාන්‍යකරණය වෙලා මිනිස්සු දැන් කොවිඩ් වසංගතය ඉතාම සාමාන්‍ය විදිහට අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ තියෙන භයානකකම තියෙන්නේ දැන් මේ අභියෝගයට දැන් තමයි මං හිතනවා මේ ඉතාමත්ම බුද්ධිමත්ව මුහුණ දිය යුතු අවස්ථාව. ඉතින් මේ වෙලාවේදී මං කියුවේ අර ඉස්සෙල්ල පාසල තමයි සුරක්ෂිතම ස්ථානය වෙලා තියෙන්නේ. ඉතාම සීමිත සංඛ්‍යාවක් ගෙන්නන්නේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරනවා. දරුවන්ට මාස්ක් එක හැම වෙලාවෙම දාන්න කියලා ඒ උපදෙස් දීලා ඒක පිළිපදිනවා. ඉතින් හැම මොහොතකම හැකි සෑම මොහොතකම අත හොදලා පිරිසිදු කරගන්න කියන කාරණා තියෙන මේ සියල්ලක්ම සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ කියන වෙලාවේදී මගතොට යනකොට පාසලේ සිට ගෙදරට ගිය වෙලාවේදී ගෙදරට යන අතරමඟ ඊළඟට ගෙදරට ගියාට පස්සේ දැන් අරන් යන පාසලේ ඇදගෙන යන නිලැඳුම් ටික සපත්තු මේ කියන සියලුම දේවල් ගේ ඇතුළට ගන්න නැතුව පුළුවන් නම් ගෙදරින් පිටදී මේවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න ඕනේ ක්‍රමවේදයක් ගෙදර අනුගමනය කරන්න පුළුවන් නම්. ඉතින් දෙමාපියෝ මේකට උදව් කරනවා නම් දරුවෝ මේකට අර දේවිබාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමෝ වගේ කිව්වා වගේ මේක මේ අවංකව මේ කාර්යයට දෙමාපියෝ සහ දරුවෝ සූදානම් වෙලා ඉන්නවා නම් කිසිදු කරදරයක් නැතුව මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන් වෙනවා. මේ කියන දේවල් අනුගමනය කරන මේ ක්‍රියාපිලිවෙත් අනුගමනය කරන ප්‍රමාණය අනුව තමයි තීන්දුවෙන්නේ. ඒ නිසා මේ කාර්ය ඉතාමත්ම දෙමාපියන්
දරුවන් මේ දෙන උපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය පන්ති කාමරයට ආපු වෙලාවේ ඉඳන් ගුරුවරයා පාසල මේ දෙන උපදේශ අනුව කටයුතු කළොත් මං හිතන්නේ කිසි කරදරයක් නැතුව මේකට මුහුණ දීලා මේ අභියෝගය ජයග්‍රහණය කරගෙන මේ පාසල් අධ්‍යාපනයේ කිසිදු කරදරයක් නැතුව ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙනවා. හොඳයි දැන් පාසල් අධ්‍යාපනය මේ විදිහට ආරම්භ කිරීම සමස්ත ලංකාවේම පාසල් නැවත ආරම්භ කිරීමත් එක්ක මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි හැමදෙනාගේම සමස්ත ප්‍රජාවගේම ලොකු වගකීමක් තිබෙනවා. මේ වගකීම කොහොමද අපි හඳුනාගන්න ඕනේ විදුහල්පතිතුමනි? ඔව් රුවන් මේමයි සමස්තයක් හැටියට අපේ ශ්‍රී ලාංකික ජනතාව වාසනාවන්තයි. මොකද අනිකුත් රටවල් හා සාපේක්ෂව ගත්තාම අපේ රෝගී බෝවී මේ සහ මේ යාමේ අනුපාතය ඉතා පහළ මට්ටමක තියෙන්නේ. හැබැයි ඒකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නත් ඕන මේ රටේ ජනතාවටමයි. ඒ නිසා ශිෂ්‍ය පරම්පරාවටත් මම කියන්නේ ඔබ සියලු දෙනා වාසනාවන්තයි. අපි මේ දෙන උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය දෙන උපදෙස් අනුව කටයුතු කරන්න. අවංකව කොයි වෛද්‍යසේ අපි මිදෙනවා කියන දැඩි ආත්ම ශක්තියෙන් තියාගෙන මේ කටයුතු කරන්න මේ මේ අර වෙන නම් මට පේන දෙයක් නෑ අපි මේ අපේ ජීවිතේට අර චරිතායනය කර ගැනීම තමයි මේක දැන් කරන්න ඕන. අපිට දැන් ඒක පේන්න තියෙනවා. අපිට දැන් සමහර ලෙඩ රෝග හැදෙන්නේ නැහැ නේද? දැන් හෙම්බිරිස්සාව වගේ දේවල් දැන් හැදෙනවා හරි අඩුයි කියලා දරුවෝ කියනවා. ඉතින් ඒකට හේතුව අපි මේ මාස්ක් එක පැලඳින්න, මුඛාවරණ පැලඳින්න. ඉතින් ඒ නිසා ඒ කියන කියලා තියෙන ඒ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම කටයුතු කරන්න දෙමව්පියොත් අපට අපේ ප්‍රජාවත් දරුවනුත් මං හිතන්නේ කටයුතු කළොත් අපිට මං හිතන්නේ මේ කොවිඩ් ව්‍යසනය මිදලා අපේ අධ්‍යාපන කටයුතු සහ අනිකුත් දෛනික කටයුතු හොඳින් කරගන්න පුළුවන් වේවි. හොඳයි අපි එහා පැත්තට ගියොත් හොඳයි ශ්‍රීමාලී පැත්තෙන් අපිට කතාව අවසන් කරන්න පුළුවන්. ඔව් රුවන් මං හිතන්නේ අපේ අද ඉතාමත් වැදගත් කාලීන සාකච්ඡාව ඉවර වෙන්න තමයි මේ මොහොතේ සූදානම් වෙන්නේ. ඉතින් එතනදී අවසාන වශයෙන් විදුහල්පතිතුමිනී මට ඔබගෙන් අහන්න හිතුණා අපේ ජනතාවට එමන්ද අපේ දෙමෝපියන්ට අවසාන වශයෙන් මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩයක්? ඔව් මං හිතන්නේ මෙහෙමයි අපි ඇත්තටම මේ අභියෝගය කියන්නේ මේක කොවිඩ් 19 වසංගතය කියන්නේ විශාල අභියෝගයක්. හැබැයි මේ මේ අපට ලෝකේ පැවති පළවෙනි අභියෝගය නෙවෙයි. ඕනෑම පරම්පරාවක ඕනෑම කෙනෙකුට ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සිවිල් යුද්ධ, ලෝක යුද්ධ, ලෝක වසංගත, ඒ වගේ විවිධ පරම්පරාවලට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න ඉන්න. ඒ නිසා අපි මේ පරම්පරාවට අපි දෙන්න ඕනේ වැඩිහිටියෝ විදියට හොඳම දේ තමයි මේ අභියෝගයට හොඳට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙන එක සහ මේ පරම්පරාවේ ලොකුම වගකීම තමයි අභියෝගයේ යහපත් විදියට ජය ගැනීමට ඊට වැඩිහිටියෝ ඉතාමත්ම හොඳින් රටක් විදිහට ඉතාම හොඳ සංවිධානයක් කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි පාසල් විදිහට ගත්තොත් මගේ පාසලේ මගේ 2020 තිබුණු සියලුම අභියෝග ළමයිට ඉගැන්වීම් කටයුතු අවසන් කරලා තියෙනවා සියලුම දේවල්. ඒ වගේ දරුවොත් මං හිතන්නේ මේක විශාල අභියෝගයක්. මේ අභියෝගය අනිවාර්යයෙන්ම ජය ගැනීම අවශ්‍යයි කියන මතයේ ඉඳගෙන වැඩ කළේ. ඔව් මම හිතන්නේ මේ අභියෝග හැම දෙයකටම අපි ඉතාමත් හොඳින් මුහුණ දුන්නොත් මම හිතන්නේ මේ කොවිඩ් කියන වසංගතයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඉතින් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය ප්‍රදීපා සමරසිංහ මහත්මිය ඔබට ආයුබෝවන්. ඒ වගේම ගොඩක් ස්තුති මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. රුවන්. ඔව් ශ්‍රීමාලි දැන් අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙලා ගිහින් තිබෙනවා. පැයකමාරකට ආසන්න කාලයක් අපි බොහොම වැදගත් වූ මාතෘකාවක් කාලෝචිත වූ මාතෘකාවක් පිළිබඳව කතා කරේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න සමස්ත ලංකාවෙම පාසල් නියෝජනය කරමින් අද දවසේදී මේ මැදිරියට පැමිණිච්ච කොළඹ ආරන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාටත් ඒ වගේම ගියසන නැගි විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාටත් අපේ අදපිරි ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. ඉතින් ඒ වගේම අයිබුවන් කියලා තමයි අපි සමුදෙන්නේ ඔබතුමන්ලාගේ මැදිහත් වීමෙන් මේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන අධ්‍යාපන ක්‍රමය වේදය නිවැරදිව තවදුරටත් සාර්ථක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපි මතක් කරනවා අද දවසේ වැඩසටහන ඔබට යම් කිසි විදිහකට නරඹන්නට අතපසු වුණා නම් එහෙම නැත්නම් නිවැරදිව හරියාකාරව මේක නරඹ ගන්න බැරි වුණා නම් ඔබට අපි මතක් කරන අපේ වෙබ් අඩවියට යන්න පුළුවන් www.hirutv.lk කියන වෙබ් අඩවියට. ඉතින් වැඩසටහන සම්පූර්ණයෙන්ම නරඹන්න පුළුවන්කමක් තිබෙන බව අපි මතක් කරනවා. සමස්ත ලංකාවේම පාසල් මේ වන විට ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා අපි ප්‍රජාවක් විදිහට අපේ රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාව බිහි කරන නිර්මාණය කරන පාසල් පද්ධතිය අඛණ්ඩව නිවැරදි සුරක්ෂිත ක්‍රමවේදයක් තුළ පවත්වාගෙන යන්න අපි හැමෝගෙම දායකත්වය ලබා දිය යුතුයි කියන මතක් කිරීමත් එක්ක අපේ කතාබහ අවසන් කරනවා. ඉතින් නැවතත් හැමදෙනාටම ස්තුතිවන්ත වෙමින් එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා විඳින උදෑසනින් නැවතත් හෙට දිනේදී
මුණගැසෙන බලාපොරොත්තුවයි. අපි ගිහලා එන්නම්. ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.